පංච මහා භූතයෝ සුපිරිසිදු වෙත්වා සුපිරිසිදු වෙත්වා ගතනික ආලෝක වෙත්වා ආලෝක වෙත්වා පංච මහා හේත බලයෝ පූර්ණ වෙත්වා පරිපූර්ණ වෙත්වා පරිපූර්ණ වෙත්වා දැන් මේ වගේ මෙහෙම ඉතින් මේ දැනෙන එක තියෙනත් කර්මස්ථාන හදා ගන්න පුළුවන් දැන් මෙතෙන්ද අපි දකින්නේ මේ පංච මහා භූතයෝ පිරිසිදු වෙනවා නම් පංච මහා භූතයේ පිරිසිදු වෙන්න මුල මොකක්ද පංච මහා භූතයේ ස්වභාවයෙන් බලපුවාම භූතයන්ගේ නිස්පාදනය සිද්ධ වුණා නිස්පාදනය වෙච්ච පංච මහා භූතයන්ගේ ඒකරාශී වීමේ විවිධාකාර වස්තු ගොඩ නැගෙන පංච මහා භූතයන් ඒකරාශී වීම නිකන් සිද්ධ වෙන්නේ නැහැ මිනිස්යෙන්ගේ හෝ නැත්නම් සත්වයෙන්ගේ තිබෙනා චිත්ත පාරිශුද්ධිය හෝ අපාරිශුද්ධිය මුල් කරගෙන විහිදවන බල ශක්තිය තුළින් තමයි පංච මහා භූතයන් ක්‍රියාත්මක වෙන්නේ විහිදවන ශක්තිය සාන්තරම් ප්‍රහාණය යහපත්ම ඒ ශක්තියේ ගෝචරයේ පංච මහා භූතය ඊට අනුකූලව නැව යහපත් දේ ගොඩනගන. ඒක අප්‍රසන්නා දුෂ්කරන. ඊට අනුකූල දුෂ්ඨදී පංච මහා භූතයන්ගේ සම්පින්දණයන් ගොඩනගන. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතිත් අපි ගන්න ඕනේ මුල හිත සම්බන්ධ කර ගන්න ඕනේ. හිත සම්බන්ධ කරගෙන මූල්‍ය කරගෙන ගියාට පස්සේ තමයි ඒ කාර්යය හරියන්නේ. යමක් ක්‍රියාත්මක කරන ක්‍රියාත්මකගෙන මුල බලන්න ඕනේ. දැන් හිත තුළ ඇති වෙන පරිසුද්ධියක් මුල් කරගෙන ඒ ගුණය මුල් කරගන්න. ඒ සත්‍යයන් බාහින් කියොත් ඒක සත්‍ය ක්‍රියාවක් වෙනවා. අනේ මුල් පරිණ හදගත්තොත් ඒකේ සිද්ධ වෙන්න හේතු තියෙනවා දැන් තමා විසින් කරන ලද්දා චිත්ත ප්‍රසාදයෙන් යුතුයි චිත්ත ප්‍රසාදයේ ආශිර්වාදය මේ පංච මහා භූතයන්ගේ තියෙන නැහන ලෝක දාහ දුරු වෙන්න ලෝකෙ තිබෙනා විෂමතා දුරු වෙන්න කියලා එහෙම ගත්තොත් ඒක හේතු සහිතයි අපි නිකම්ම ලෝක විෂමතා දුරු වේවා කියලා කිව්වහම ඒකේ මුල නැහැ මුල අත්‍යවශ්‍ය ආදරිතා බලන්න බැහැ එහෙනම් කර්මස්ථානය බලනකොට ඒකේ මූලික මූල සිද්ධාන්තයේ ඉස්සරමතු වෙන්න ඕනේ. හිත පරිශුද්ධිය මුල් කරගත් සිද්ධාන්තයේ ඉස්සෙල්ලා ඉන්න ඕනේ. ඒ අනුසාරයෙන් අපිට කරන්න පුළුවන් අනිත් කටයුතු සිද්ධ කරගෙන ඉන්න මඟ බලා ගන්න. එහෙනම් කර්මස්ථාන වන්නකොට එහෙම විස්තර කරලා ගන්න ඕනේ. මුලින්ම තමන්ගේ පංච මහා භූතයන්ගේ පරිශුද්ධියත් එන්නේ ඉස්සෙල්ලා තමා තුළ තිබෙනා වූ ಗುಣ පරිශුද්ධිය නැගෙන්න ඕනේ. මේ ಗುಣ පරිශුද්ධියේ සත්‍ය අනුභවයෙන් මේ පංච මහා භූතයන්ගේ ඇතිවෙන විකෘති දුරු වේවා කියන එක හේතු තියෙනවා. අනේ මූල හේතුවක් ඇතුවනේ කර්මස්ථානයක් වදාන්නේ. නා කර්මස්ථානේ දීනවට නම් ඒක ඉස්තර කරලා ගත්තා ඒක. මේ පටිභාණ යන කුමද්දයි තේරුම් කරගෙන මේ ඉඳලා සිටීමක් කරනවා. පටි කියන වචنين පෙන්නන්නේ බැඳීම. මේ ලෝක සත්‍යය මේ සතර දැම්මකට බැඳලා තිනා පටි 10ක. සක්කායිකී විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිව රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මෙන්න මේ බැඳීම් 10කින් සංයෝජන 10කින් බැඳලා තියෙනවා. මෙන්න මේ සංයෝජන තමයි පටි කියන්නේ. භාන කරනවා කියලා හිතන් කියන්නේ භා කරනවා නැහ විදහරිනවා. පටිභාන කියන වචනේ තියෙනවා මෙන්න මේ කියන්නව දස සංයෝජන විදහැරීමයි පටිභාන කරනවා කියන්නේ. මෙන්න මේ දස සංයෝජන විදහැරීමට හේතුකාරක වන ධර්මදේශනාවක් සිද්ධ වෙනවා නම් ඒවා පටිභාන ධර්මදේශනාවක්. ඒ විදහැරීමට ධර්මදේශනා කිරීමේ ඥානයක් යම් කෙනෙකුට තියෙනවා පරිවහන ඥානය. ලෝකේ පරිවහන කියලා වචනයක් තියෙනවා මේ සංගීත ආයලා එහෙම තියෙනවා සංගීතය කරන අය. සංගීත පරිවහන එහෙම කියලා ඒක පරිබාන. පටිවලින් බඳිනවා විතර පරිබාන කරන්නේ නැහැ විදහරින්නේ නැහැ බඳිනවා තව. ඒක පරිබාන නෙමෙයි පරිබාන. බාහිර කරන්නේ බැඳ බැඳා තවනවා. සංගීතය කරලා තව තව කාම ලෝකෙට බඳිනවා. මේ පරිබඳින අය විතර පරිබිඳින අය නෙමෙයි. ඒක පටිභාන ඥානයි. නිත්‍යා ඥානයි. පටිභාන ඥානෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ධර්මයේ තුලින් ආපු නෝන බුදුරජාණන් වහන්සේට අග්‍රසේත සාධ සම්පූර්ණ නෝන. පටිභාන ඥානයි. ඒක තියුපිලි හිමි ඥානෙම එකක්. ඉතින් ඒ ඇයින්ද ආර්ය විනය මහක පරිවාණ ඥානයක් නෑ කාටවත්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා හතර බැඳ විදහැරීමට හේතුකාරක වන ධර්ම දේශනා කරන්න පුළුවන්, ධර්ම විග්‍රහ කරන්න පුළුවන් ධර්මඥානයක් තියෙනවා. අන්නේ ඥානේ ඒ ඥානෙ කියන පටිභාන ඥානයි. ඒ ඥානීය කියලා දේශනාවට කියන පටිභාන දේශනා. ඒකයි පටිභාන කියන වචනේ තේරුම. දක්ෂතාවයන්ට කියන එකයි කතා කරන දක්ෂතාවයන්ට පටිභානිය කියවලා හරියන්නේ නැහැ.